තුරුව සිහියට එන්නේ ඔබයි. හදවත හොරෙන් විමසන්නේත් ඔබමයි. දකින නොදකින තැන්වල හිටියෙත් ඔබමයි. කොතනකින් ඔබ පැමිණියාද? ජීවිතය නතර කරවා ගන්න මට ඔබේ දැස් ඉදිරිපිට කැළඹීම වැළපීම විතරද ඉතිරි? ඔබ දකින විට මාහට සසරේ කොතැනක කවදාක මග හැරී ගියේද ඔබ? මම විමසනවා. ඔබ ගැන බලා ඉන්නෙමි. ඔබ එනතුරු ගීතයක් මෙන් සුළඟකම දැවටි. හිත වැහි ආවි යාලෙන්, හිත වැහි ආවි දැන්, කල් නැරි හිනේ ආදෙන් මේ හිනේ ඇවේවි නම් හදේ ඔයා තියාලා මං හිඳින්ලදේ දෙනෙත්තයාලා දෙවුලුවේ සරා සොයානාමා නිින්නුවේ හැඟුම් ඔයා නිසාමා අයිබෝන් මම දුලාන්න යාරෙක්ස. මට වයස 32යි මේ වෙනකොට. මම ඉන්න බොරලැස්ගමුවේ. මේ වෙනකොට මියසික් තමයි මම වෘත්ති විදියට කරගෙන යන්නේ. පාසල මතක් කරොත් මම පහවසර වෙනකන්ගේ බෝනකබා මහාවිද්‍යාලයට, ඊට පස්සේ මම යනවා පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට උසස් පෙළ දක්වා. අයිබෝන් මම සංජුල හිමාල. මම දැනට වෘත්තිම වශයෙන් මියසික් ප්‍රොඩියුසර් කෙනෙක්, ඔඩියෝ ඉංජිනේර් කෙනෙක් විදිහට ලංකා මියසික් ඉන්ඩස්ට්‍රියේ වැඩ කරනවා. ඒ පාසල් කාලය ගැන කතාකරොත් එම මම පාසල්ගේ මහනුවරකින් සුවිද්‍යාලයට. ඉතිං පාසල් කාලයඉඳලම සංගීතය කියන විෂයට ලොකු ආසාවක් ආදරයක් ඇති වෙන. ඇතරම සංගීත වටපිටාවකින් තමයි මම එන්න. ඇතරම මගේ මව සංගීත ගුරුවරියක් හින්දා මම සංගීතය කියන ඒ ආභාෂය මට ආව කියන්න පුළුවන්. ඉතිං 2009 වර්ෂයේදී තමා මම මියසික් ඉන්ඩස්ට්‍රියකට එන්නේ මියසික් ප්‍රඩියුසර් කෙනෙක් විදිහට. ඉතින් ඒ ඇවිල්ලා මට ලොකු නිර්මාණ කරන්න මට හැකියාව ලැබෙනවා. ඉතින් අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙම තමා දැන් මේ දක්වා මට ඇත්තරම ගොඩක් ජනප්‍රිය වුණ, ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබෙන ගීත කීපය මම නිර්මාණ කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ හැදුන එක ගීතයක් තමයි මන්දිරේ හදේ කියන ගීතය. අයිබෝන් මගේ නම ප්‍රවීන් සමරතුංග. මම වෘත්තියෙන් වරලත් නගර නිර්මාණ ශිල්පියෙක් විදිහට වැඩ කරනවා නාගරික සංවර්ධන අධිකාරියේ. ඊට අමතරව තිර රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදන කල්පනාකරණයෙක් විදිහට වැඩ කරනවා. මියසික් වීඩියෝස් වලයි, ටෙලි ඩ්‍රාමාස් වලයි, සික්ස් ඩිසයින්ස් ඉන්ක් කියන ආයතනයේ අපි මියසික් වීඩියෝ ප්‍රොඩක්ෂන්ස් කරනවා. මම අධ්‍යාපනය ලැබුවේ මුලින්ම කිව්වතම ඉස්කෝල කීපයක අධ්‍යාපනය ලැබුවා. මුලින්ම 70 ඇඩ්වෙන්ටිස් හයිස්කූල් එක කඳානේ. ඉන් අනතුරු උසස් පෙළට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය. ඉන් අනතුරුව තමයි මම මොරට විශ්වවිද්‍යාලයට යන්නේ නගර නිර්මාණ ශිල්පය හදාරන්න. ඒ උපාධිය සමත් වෙලා තමයි වරලත් නගර නිර්මාණ ශිල්පයක් විදිහට වැඩ කරන්නේ. මේ දිනවල මේ ඇත්තටම කතා කරොත් එහෙම මේ සංගීත ශේෂ්‍රයට නැත්නම් මේ මියුසික් වීඩියෝස් කියන මේ ප්‍රඩක්ෂන් වැඩවලට එන්නේ ඇත්තටම මුලින්ම මේ දුලාන්ගේ ආරාධනයත් එක්ක. මුලින් මම ඡායාරූප ශිල්පියෙක් විදිහට වර්ක් කරනවා. ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වෙඩින්ස් ෆන්ක්ෂන්ස් වලට. එතකොට 2009-2010 කාලය තුළ. ඉන් අනතුරුව ඒ තිබ්බ පැෂන් එකත් එක්ක
යොමු වෙනවා දුලාන් කියන අපි මෙහෙම වීඩියෝස් කරමු අපි මේක ප්‍රොඩක්ෂන්ස් කරන්න පටන් ගමු කියලා. එතනදී එතනින් ගත ආරම්භය තමයි මේ. මගේ නම අංජලි ජයසිංහ. මම පදේංශ ලයිනේ නුවර. එතකොට මං මගේ පාසල තමයි මහනුවර සස් බාලිකා විද්‍යාලය. ඒ වගේම මම උසස් අධ්‍යාපනයේ හදාරවයේ චයිනවල මගේ මේජර් එක කිව්වොත් ඉලෙක්ට්‍රොනික සයන්ස් ඇන් ඉංජිනියරින්. මම මේ ශේෂ්ත්‍රයට එන්නේ අහම්බෙන්. මම මේ දවස්වල ටෙලිනාට්‍ය වලට සම්බන්ධලා ඉන්නවා. හිත වැහි යවි යාලෙන් හිත වැහි යවි දැන් කල් නැරි හිනේ ආදෙන් මේ හිනේ ඇවේවි නම් මන්දිරේ හදේ ඔයා තියාලා ඒ ගීතය හැදුන විදිහ කියනවනම් ඒ කියන්නේ මුලින්ම පද රචනය කරද්දි සංජුල තමයි මියුසික් කරේ. ඉතින් එයා මෙලඩි එක දාලා ට්‍රැක් එක හැදුවට පස්සේ තමයි මම ලියන්නේ. ඉතින් ඕක ලියනකොට මගේ ඔළුවට ආපු අදහස වයිබ් එක තමයි ඒක ඇත්තට මගේ මේ මේ යාළුවෙක්ට වුණ අත්දැකීමක්. ඉතින් මිත්‍රයන් ඒ කියන්නේ මිතුරෙක් සහ මිතුරියක් අතර ඊට පස්සේ ඇතිවන ආදරයක්. ඒ කියන්නේ කොල්ලා තමයි ආදරය කරන්නේ. ඉතින් ඒක කියන්නේ නැහැ මේ මිත්‍රකම නැති වෙයි කියලා. ඉතින් ඔහොම ස්ටෝරි එකක් තමයි මේ තීම් එක වෙලා තියෙන්නේ. මේ 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 සම්පූර්ණ මේ කතාවේ මියුසික් වීඩියෝ එකත් අපි පෙන්වලා තියෙන එක. ඉතින් ඊට පස්සේ මම පද රචනය කරාට පස්සේ ප්‍රවීන් සමර්තුංග තමයි වීඩියෝ ඩිරෙක්ට් කරන්නේ, ස්ක්‍රීන් ප්ලේ ඇන් ඩිරෙක්ටර්. ඉතින් ඒ විදිහට තමයි මියුසික් වීඩියෝ එක ඇදුනේ. ඒ වගේම ඔඩියෝ එක පැත්තෙන් ආයි මතක් කරනවා නම් සංජුල මියුසික් කරා. ඊට පස්සේ නටාෂා නිර්මාණී මෙන්ඩලින් එක ප්ලේ කරා. එතකොට සායමි මුල්ලෙගම බැකින් වෝකල්ස්. ඊට පස්සේ මියුසික් වීඩියෝ එකේදී ඩිරෙක්ටර් ප්‍රවීන්, එතකොට ඩීඔපී ඉරුෂ්ක බෝගොඩ, එතකොට අපේ නික්ලියෝස් තමයි එඩිට් කරේ. ඉතින් ඔය විදිහට වුණා. ලස්සන මියුසික් වීඩියෝ එකක් අපි කරා. මං හිතන්නේ දවස් දෙක වගේ කාලයක් කැන්ඩි වල තමයි කරේ, කර්ම බයි හිලාගෙන ලොකේෂන් එකේ. ඉතින් මං හිතනවා ලස්සන වැඩක් වුණා කියලා. ඒ වගේම මියුසික් වීඩියෝ එකේ රංගනෙන් දායක වුණ අංජලි ජයසිංහවත් මතක් කරන්න මේ වෙලාවේ. ඉතින් මං හිතනවා අපි ලස්සන වැඩක් කරා කියලා. මන්දිරේ හදේ කියන ගීතය ඇත්තටම ගොඩක් මං හිතන විදිහට ස්පෙෂල් ගීතයක් වෙනවා. මොකද මම ඇත්තටම රාමුවෙන් එපිට නිර්මාණ කරන්න ගොඩක් ආස කරන කෙනෙක්. ඇත්තටම එක්ස්පෙරිමෙන්ටල් මියුසික් ප්‍රොඩක්ෂන්ස් වලට මම ගොඩක් ප්‍රිය කරනවා. ඉතින් එහෙම කරපු ගීත කීපයක් තමයි ඇත්තටම මගේ අතින් ප්‍රොඩියුස් වුණ පන්දම උදුරාවී සඳජනාව වගේ කියන ගීත. ඇත්තටම ඒවා ගොඩක් එක්ස්පෙරිමෙන්ටල් ගීත. ඒ වගේම තමා මන්දිරේ හදේ කියන ගීතයත්. ඒක ඇත්තටම ඇෆ්‍රොපොප් කියන සංගීත ශෛලියට අයත් ගීතයක්. කාලෙක ඉඳලා මම පොඩ්ඩක් ටෙස්ට් කරා මේ සංගීත ශෛලිය ලංකාවේ ආභාෂයත් එක්ක මුසු කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක සාර්ථක වුණ මගේ එක්ස්පෙරිමෙන්ට් එක සාර්ථක වුණ වැඩක් තමයි මන්දිරේ හදේ. අද මං හොඳ සිහියෙන් ඔව් නමුදු වෙලා ඉන්නේ පිස්සෙක් පුර පොය තමවකයි මට ඔය නාව දාට හිස්නේ චිත්‍රපට දර්ශන වගේ අපි දෙන්න මැවි දිස්වේ හිඳ වන්න බෑ හිත සිහියක
ඔවේක තම ප්‍රශ්න නැහැ විනිශ්ය පෙම සුන්දරම වැරැද්ද නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත මිතුරු කමට එහා ගිය කැමැත්ත මොලෙට ඉන්නම නොදී හදයි කළ පෙරැත්ත ඔව් ගන්නන් කාලේ පසට ආයම යන්න මං අපේ අවසන් බර හමුව දාඩම හිත තිබ හැම දේම එක ගානෙම නෑරම කිය ගන්න යෝන උනේ එක තම මේ වෑම මන්දිරේ හදේ ඔයා තියාලා මම ඇත්තටම ඒ සංගීත ශෛලිය ලංකාවේ සංගීත ආභාෂයත් එක්ක මම එකතු කරන්නේ දැනුණු ආදරේ කියන ගීතයත් එක්ක. ඊට පස්සේ ඒ වගේම මගේ තව ගීතයක් එනවා ගැටදොඩම් කියලා. ඒ වගේම ආලලවන් කියලා අපි දුලන් ඇරෙක්ස් එක්කම අපි කරපු සෝන් එකක් තියෙනවා. ඒ ඔක්කොම අෆ්‍රොපොප් කියන ජෝනර් එකට අයිති වෙන ගීතය. ඉතින් මටයි දුලන්ටයි අවශ්‍ය වෙන ගොඩක් වෙනසක් ඇති කරන්න. ඉතින් ඒකෙදී හැදෙන ගීතයක් තමයි මට එන මෙලඩි එකක් තමයි මේක මන්දිරේ හදේ කියන ගීතය. මන්දිරේ හදේ ඔයා තියාලා මං හිඳින්නලේ දෙනෙත් අයාලා දූලු බෙසරා සොයා නාම නින්නු බෙහැගුම් ඔයා නිසාම මන්දිරේ හදේ ඔයා තියාලා මේක ඇත්තරම ලංකාවේ සංගීතයට අලුත් රහක් කිවතයි. මං හිතන්නේ මේ ජෝනර් එක මේ අෆ්‍රොපොප් කියන ජෝනර් එක ලංකාවේ ප්‍රසිද්ධ නැහැ ඇත්තරම. මං හිතනවා මේ මෙලඩි එකෙන් මට මේ ජෝනර් එක එළියට ගේන්න පුළුවන් වුණා කියලා. ඇතර මේක ගත්තොත් එහෙම මේකේ දුලාන් ඇවිල් ඇතරම රැප කෙනෙක් අදම හොඳ සිහියෙන් ඔව් නමුතු වෙලා ඉන්නෙ පිස්සෙක් පුර පොයත්තම වකයිමට ඔයා නාවදාට හිස්නේ චිත්‍රපට දර්ශන වගේ අපි දෙන්න මැවි දිස්වේ දපන්න බෑ හිත සිහියක ඔවේක තම ප්‍රශ්නේ නැහැ විනිශ්ය පෙම සුන්දරම වැරැද්ද නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත මිතුරු කමට එහා ගිය කැමැත්ත මොලෙට ඉන්නම නොදී හදයි කළේ පෙරැත්ත ඔව් ඇත්තරම මම දැක්කා දුලාන්ගේ වොයිස් එකේ ලස්සන කලා එකක් තියෙනවා මං හිතුවා මේ මෙලඩි එක හදද්දී මේක අනිවාර්යයෙන්ම දුලාන්ට මැච් වෙනවා කියලා. ඉතින් ඒ දුලාන්ගේ ඇතුලේ තිබ්බ මෙලඩි සිං කරන්න පුළුවන් දක්ෂතාවය මට මේකෙන් ගේන්න පුළුවන් වෙනවා. අපි මීට කලින් කරා ආලලවන් කියලා ගීතයක්. ඉතින් ඒකෙදිත් රැප් එකත් එක්කම මෙයාගේ යනවා මෙලඩිකල් පාට් එක. ඉතින් ඒක හරි ලස්සනට කරනවා. එතෙන්දී ඇත්තරම එතෙන්දී තමයි මම අඳුරගන්නේ මෙයාගේ දක්ෂතාවය සිං කරන්න පුළුවන්. ඉතින් අපි මේ සින්දුවට මන්දිරය හදේ කියන ගීතයට මෙලඩි එකක් ලස්සනට හදනවා. ඉතින් ඒක දුලන් ඇරෙක්ස් හරි ලස්සනට ගීතය ගායනා කරනවා. හිත වැහි යවි යාලෙන් හිත වැහි යවි දැන් කල් නැරි හිනේ ආදෙන් මේකේ ශබ්දය පැත්තෙන් ගත්තොත් ඇත්තරම මේක මම ඇනලොග් මාස්ටර් කරලා තියෙන්නේ. මේ ගීතය ඇනලොග් කියන තාක්ෂණයෙන් මම මාස්ටර් කරා මේ ගීතය. ඇත්තරම මේ ශබ්දය අතින් මං හිතන විදිහට මම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට මට ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. මගේ ලොකු උත්සාහයක් මම දරුවා ගන්න. මම හිතනවා ඒ ස්ටෑන්ඩඩ් එකට මට ගන්න පුළුවන් වුණා කියලා අපේ මන්දිරේ හදේ කියන ගීතය මික්ස් ඇන් මාස්ටර් පැත්තෙන්. ඇත්තට මේක මම හින්දි ගීතයක් ආශ්‍රය කරගෙන තමයි මම මේ ගීතේ මෙලඩි එක මම කම්පෝස් කරේ. මේ මෙලඩිය ඇත්තටම හදනකොට මම සාම්ප්ලින් ටෙක්නොලොජි එක මම යූස් කරා. සාම්පල් කියන දැන් ලෝකයේ ගොඩාක් ප්‍රචලිත සිස්ටම් එකක්. අපි සාම්පල් යූස් කරනවා, සාම්ප්ලින් යූස් කරනවා. ඒ විදිහට හදපු ගීතයක් තමයි මේක. ඒ සාම්පල් එක මම ෆ්ලිප් කරනවා.
ෆ්ලිප් කරලා තමයි මට අවශ්‍ය මෙලඩි එක මම හදාගන්නේ මේක. ඒ වගේම මේකෙදි ඒ සාම්පල් එකේ තියෙන මෙන්ඩලින් මෙන්ඩලින් පාට් එකක් තියෙනවා. ඇත්තට මේ සාම්පල් එක අපිට මේ මෙන්ඩලින් පාට් එක අපිට අවශ්‍ය පිච් එකට සහ අපේ ටෙම්පෝ එකට අවශ්‍ය විදිහට ගද්දී ඇත්තට මේක ක්වොලිටි එකක් ක්වොලිටි එක පොඩ්ඩක් ඩ්‍රොප් වුණා. ඒකින්ද අපි ලයිව් මෙන්ඩලින් ප්ලේ කරා මේකට. ලයිව් මෙන්ඩලින් ප්ලේ කරා. ඇත්තටම නතාෂ නිර්මාණියම දක් කරන්න ඕන. ඉතාම දක්ෂ මෙන්ඩලින් වාදිකාවක්. ඉතින් එයා මේකට ලොකු සපෝට් එකක් දුන්නා. සයිමි මුල්ලගේ මම මතක් කරන්න ඕන. අපි බැකින් වෝකල්ස් වලදී මම එයාව යූස් කරා. ඉතාමත් ලස්සන කටහඬක් තියෙන වොයිස් එකක් ගායිකාවක් මම එයාව යූස් කරා මේකදී බැකින් වෝකල්ස් වලට. ඉතින් එහෙම තමයි මේක නිර්මාණය වුණේ. ඉතින් මම හිතනවා මේක මෙලඩි එකට 100%ක් සාධාරණයක් ඉෂ්ට කරා දුලන් ආරෙක්ස්. මම ඔහුට ස්තුතියන්ත වෙනවා මේකට මගේ මෙලඩි එකට සාධාරණයක් කරාට. මට ඕන වුණ නිර්මාණය මට 100%ක් සාර්ථක කරගන්න එයා ගොඩක් උදව් වුණා මේ නිර්මාණයේදී. ඇත්තට මම හිතනවා මන්දිරය හදේ කියන්නේ තවත් එක්ස්පෙරිමන්ට් එක සාර්ථකත්වයක්. අද මං හොඳ සිහියෙන් ඔව් නමුදු වෙලා ඉන්නේ පිස්සෙක් පුර පොයා තමවකයි මට මේ සින්දුව මන්දිරයේ හදේ සින්දුවට ඇත්තටම මේක ඉනිෂියේට් වෙන්නේ ගිය අවුරුද්දේ දුලාන් සංජුලත් එක්ක මේක වර්ක් කරාට පස්සේ දුලාන් මට කතා කරනවා මේක වෙනස්ම ආකාරයක සින්දුවක් එනවා මේකට මීට වඩා වෙනස් වැඩක් කරන්න ඕනේ කියලා. මොකද අපි ඊට කලින් කරලා තිබ්බා දුලාන්ගේ රැප් මල් සරායක එතකොට යුරේනි දුලාන් කරපු ඩ්‍රාමා ක්වීන් එක ඒකට වඩා සෑහෙන හාත්පසින් වෙනස් එකක් තමයි මන්දිරයේ හදේ. ඒක දුලාන්ගේ සින්දුව ඇහුවට පස්සෙත් මට එක ෆීල් වුණා කොහොමද අපි මේකට කරන්න ඕනි කියන වැඩේ. මේක එක දවසකින් කරපු වැඩක් වුණාට ෂූට් එක. මේක ඇතුලේ මාස 5ක විතර ප්‍රොජෙක්ට් එකක් තමයි මේ තියෙන්නේ. මොකද මේක ලොකේෂන් තෝරා ගැනීම කොහොමද කතා වස්තුව ගලපන්නේ කොහොමද ඒකට හාම් එකක් නොමන විදිහට හදන්නේ කොහොමද ඒකට සෝෂල් එකට නැත්නම් මේ සමාජයට කොහොමද මේ සමාජගත කරන්නේ ඒගොල්ලන්ට බද්ධ කරන්නේ කොහොමද කියන එක අපි සෑහෙන කතාවක් කරලා ඉන් අනතුරුව තමයි මෙන්න මේ වගේ ලොකේෂන් එකකට එන්නේ. මොකද මෙතන ලොකේෂන් එකට දුලාන් මුලින්ම කැමතිලා තිබ්බා මෙතන එකක් කරන්න ඕනි කියලා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ කර්ම බයිහිලා කියන ලොකේෂන් හරිම ලස්සන තැනක්. එතනදී කරන්න ඕනේ කියලා අපි සින්දුවටයි ලොකේෂන් එකටයි දෙකටම වයිබ් එකට ගැලපෙන විදිහට තමයි අපි මේ මියුසික් වීඩියෝ එක හිත වැහි ආවි යාලෙන් හිත වැහි ආවි දැන් කල් නැරි හිනේ ආදෙන් මේ හිනේ ඇවේවි නම් මන්දිරේ හදේ ඔයා තියාලා මං හිඳින් ළඳේ දෙනෙත් අයාලා දෙව්ලොවේ සරා මම මේ සින්දුවට සම්බන්ධ වුණා කරේ කිව්වොත් එහෙම ඉස්සලාම දුලාන් අයිය තමයි මට ආරාධනා කරේ. ඇත්තටම ඒ දවස්වල මං ගොඩක් කාර්යබහුල දවස් ටිකක් ඒ කියන්නේ අයියමට ආරාධනා කරපු දවසේ කලින් දවසෙත් ඒ කියන්නේ ෂූටින් සින්දුව ෂූට් කරේ නුවර මම හිටියේ කොළඹ. එතකොට මට ටෙලිඩ්‍රාම එක ෂූටින් තිබ්බා. ඒක ඉවර වෙනකොටත් පාන්දර එක වගේ වුණා. එතකොට දුලාන් අයලා හොඳටම බය වෙලා හිටියේ මට එන්න බැරි වෙයි කියලා. මමත් බය වෙලා හිටියේ. ඒනට කොහොම හරි පාන්දරනකොට නුවර ඇවිල්ලා අපි ෂූට් එක පටන් ගත්තා. ඒ වගේ කරදර වැඩිින් වුණත් ඒ කියන්නේ ඒ ෂූට් එක යන අතරතුර ඒ කියන්නේ දැන් මම ඇත්තටම ගොඩක් මහන්සි වෙලා හිටියේ කලින් දවසේ නිදාගන්නෙත් නැතුව. ඒ වුණත් හරිම සුන්දරයි අපේ ඒ තිබ්බ ලොකේෂන් එකේ. ලොකේෂන් එකට ගියාට පස්සේ ඒ සින්දුවේ ෆීලිං එකත් එක්ක හරියටම මැච් වුණා එතන. නුර පාවියා නම් මාගෙන් හිත පැරියා වී දැන් මල් වාරේ ආයේ ආදෙන් මේ හිනේ ඇගේම දැන් මන්දිරේ හදේ ඔයා තියාලා
මං හිඳින්ලදේද නිතයාලා දෙවුලුබේ සරා සොයනම නිින්ලුබේ හැගුම් ඔොයා නිසාම මන්දිරේ හදේ ඔයා තියාලා හිඳින්ලදේද නිතයාලා දෙවුලුබේ සරා සොයනම නිින්ලුබේ හැගුම් ඔයා නිසාම ඇත්තරම් මේක මම කලින් කරපු ගීතවලට වැඩිය ගොඩක් වෙනස් එකක්. ඒ කියන්නේ මම මංගිතන්නේ මම ගායකෙක් විදියට සිංගර් කෙනෙක් විදියට මේ හරියට මේ එළියට එන්නේ මේ ගීතෙන්. ඉතින් සින්දුව ඒ කියන්නේ ඒ මං හිතන්නේ මම රැපර් කෙනෙක් විදියට මුලින් මිනිස්සු ගොඩක් අය දැක්කේ සහ රැපර් කෙනෙක් විදියට සහ පද රචකයෙක් විදියට. ඉතින් දැන් ගායකෙක් විදියටත් මේ ගීතේදී දකිනවා. ඉතින් ඇත්තට මේකේ ක්‍රෙඩිට් එක පැත්තකින් සංජුලටත් දෙන්න ඕනේ. සංජුල තමයි ඇත්තට මාව එතනට ගොඩක් පුෂ් කරේ. ඒ කියන්නේ කන්ෆිඩන්ස් එක මට හදාගන්න උදව් කරේ. ඉතින් සින්දුවේ අවුට්පුට් එක ඇත්තට මං හිතනවා සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. රෙකෝඩින් ප්‍රොසෙස් එකට කලින් ඇත්තටම අපි මගේ මියුසික් කම්පොසිෂන් එකේදී ඇත්තටම දුලාන් සහ මම ගොඩක් ස්ටුඩියෝකදී අපි හම්බුණා. ඇත්තටම අපි මේක ඩෙවලප් කරන්න අපි මේක කම්පොසිෂන් ක්‍රියේටිව් ප්‍රොසෙස් එකේදී ඇත්තටම අපි ගොඩාක් කතා වෙලා සහ මට ඇත්තටම දුලාන්ගේ පිච් එක මොන මොන තැනද තියෙන්නේ කියලා මට දැනගන්න ඕන. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී අපි ගොඩාක් ස්ටුඩියෝ එකේදී අපි හම්බුණා. සුවිශේෂී කාරණයක් කියන්නේ ඇත්තටම දුලාන් කියන්නේ රැපර් කෙනෙක්. ඉතින් එයා සිං කරනවා කියන තැනට එන එක ඇත්තටම ඒක ඇත්තටම ලොකු වැඩක් මං කිව්වට ඇත්තටම එයාගේ දක්ෂතාවය එළියට ගන්නවා කියන එක. මොකද මයික් එකක් ඉස්සරහට රැපර් කෙනෙක් හරි කවුරු හරි එනවා කියන්නේ ඒක පොඩි එක්සයිට්මන්ට් එකක් තියෙනවා. ඉතින් මෙයා රැප් කරපු කෙනෙක් ඉතින් සිං කරන්න මයික් එක ඉස්සරහට එනවා කියන්නේ ඒක ලොකු එක්සයිට්මන්ට් එකක්. සියලුම දේවල් අති සාර්ථකව සිදු වුණා මේ ක්‍රියේටිව් ප්‍රොසෙස් එකේදී. කම්පෝසින් එකේ ඉඳලාම මේක මාස්ටර් කරන ප්‍රොසෙස් එක දක්වා අති සාර්ථකව සිදු වුණා හැම දෙයක්. මේ සින්දුව දුලාන් එතකොට මුලින්ම මේ සින්දුව කතාව කියලා තිබ්බා. මෙහෙමයි මේ කතාව වෙන්නේ කියන තැන. එතකොට මේ සින්දුවේ වයිබ් එකයි මේ තියෙන කතාවටයි හාම් එකක් නොවෙන්නත් ඕනේ. මේකෙ තිබ්බේ අර මිතුරන් දෙදෙනෙක්ගේ ආදරේ ප්‍රකාශය නොකිරීමේ දෙයක් තමයි මේ කතාවේ තිබ්බේ. එතකොට කන්සෙප්ට් එක දුලාන් එක්ක හැදුවා. දුලාන් ගාව මුලින් මේ කතාව තිබ්බා මෙන්න මෙහෙම එකක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ යාළුව දෙන්නෙක් විදිහට ඉඳලා දීර්ඝ කාලයක් තිස්සේ ඊට පස්සේ කොහොමද ඒක එයාට කියාගන්න බැරි වෙලා එයාට මිස් වෙන්නේ කොහොමද කියන කතාව තමයි අපිට ගලප ගන්න ඕන උනේ. අන්න ඒ කතාවට ගලප ගද්දි අපි ඒක මගේ ඔළුවට ආවා මේ අපි මේ කොහොමද මේක හැමෝටම බද්ධ කරනවා නම් හැමෝම දන්න ප්‍රායෝගික දෙයක් වෙන්න ඕනේ. දැන් මේ වර්තමාන මේ කාලය තුළ මේ හැමෝම මේ සිද්ධියට මුහුණ දීලා තියෙනවා. රටින් යනවා, අධ්‍යාපනයට යනවා, රැකියාව වලට යනවා. එන්නේ ඒක මේ හැමෝටම මේක බද්ධ වෙලා තියෙන මේක ඉක්මනට දැනෙනවා. මේක ෆීල් වෙනවා මේ කතාව. ඒ කතාව ඊට පස්සේ මට ගලප ගන්න ඕන වුණා මේ කොහොමද මේ යාළුවෝ දෙන්නෙක් අතර තියෙන එකත් එක්ක. එතනදි තමයි මේ කතාවස්තුව ගොඩනැගුවේ ටිකෙන් ටික කොහොමද මෙන්න මේ වගේ ඉන්සිඩන්ස් වල අපි මේක සංකේත කීපයක් භාවිතා කරා, පිහාටුවක් භාවිතා කරා, පොතක් ලියනවා මෙයා මුලින්දම්ම ඒ කියන වචන වලට හරව ගන්න බැරිද ඒක මුලින්දම්ම අපි ගලප ගත්තා. මේ කතාව නැත්නම් මේ වීඩියෝ එක මුලින්දම් බැලුවොත් තේරෙයි මේකේ ඇත්ත විදිහට ගත්තේ කොහොමද දුලාන්ව. මොකද දුලාන් ගායකෙක් විදිහට ප්‍රවිෂ්ටයක් තමයි මේකේ තියෙන්නේ රැපර් කෙනෙක් විදිහට ඉඳලා. ඒක නිසා දුලාන් මේකේ ඉන්න ඕනේ කියන තැන මම කොහොමත් තිබ්බා. එතනදී දුලාන්ගේ අනිත් එක දුලාන් රචකෙක් විදිහට කොහොමද දන්නව ලංකාවම
ඒ ඒකයි එයා ගායකගේ ප්‍රවිෂ්ටවීම දෙකම එකතු කළා. මොකද මේකේ රචකයා කියන චරිතය තමයි දුලාන්නේක රඟපාන්. ඒ රචකයා නැත්තං ඒ රචකයා කියන දේ එයා මුළු කතා වස්තුවේම ඉන්නවා. එයා මුලි ධම්ම කරන්න එයා ලියන එක. එයාගේ චරිතය ඒක. එයා ඒ චරිතයින්දි තමයි එයා අර ආදරයක් ප්‍රකාශ කරගන්න බැරි වෙන්නේ. එන්නේ ඒ කතා වස්තුව මේගොල්ලන්ගේ ප්‍රායෝගිකත්වයත් එක්ක එකතු කරලා තමයි හැදුවේ. හිත වැහියාවි යාලෙන් හිත වැහියාවි දැන් කල් නැරි හිනේ ආදෙන් මේ හිනේ ඇවේවි නම් ඒක අහන්න අහන්න සහ මට මම කියන්නේ මම දැන් ඒක ඇක්ට් කරාට පස්සේ මට ඒක මාර කියන්නේ මම දිගටම අහන්න ගත්තා. කියන්නේ හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් මම මේ සින්දු අහන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ දුලානයගේ මේ මන්දිරයේ හදේ සින්දු ඒක අහන්න ගත්තට පස්සේ ඒකේ තියෙන ලිරික්ස් එතකොට ඒකේ තියෙන මෙලඩි එක ඒක හරිම මට දැනුණා. ඒක නිකන් මට වෙච්ච දෙයක් නෙමෙයි උනා නිකන් මට වුණා වගේ දෙයක් තමයි මට දැනුනේ. ඒක හරිම ලස්සනයි. කියන්නේ මම විෂුවල් එකේදී ඇක්ට් කරා වුණත් ඒක නිකන් මගේ ජීවිතයට සම්බන්ධය වගේ තමයි ඇත්තටම එදා මට ඒක දැනුනේ. දෙවුනුවේ සරා සොයනාමා නින්නුවේ හැඟුම් නොයා නිසාමා අදමං හොඳ සිහියෙන් ඔව් නමුදු වෙලා ඉන්න පිස්සෙක් පුර පොය තමවකයි මට ඔය නාවදාට හිස්නේ චිත්‍රපට දර්ශන වගේ අපි දෙන්න මැවි දිස්වේ හිද වන්න බෑහිත සිහියක ඔව් එක තම ප්‍රශ්නය නැහැ විනිශ පෙම සුන්දරම වැරැද්ද නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත මිතුරු කමට එහා ගිය කැමැත්ත මුලෙට ඉන්නම නොදී හදයි කල්ලේ පෙරැත්ත ඔව් ගන්න කාලේ පස්සට ආයම යන්න මං අපි අවසන් වර හමුව දාඩම හිතේ තිබ හැමදේම එකක් ගායිබ නෑරම කියා ගන්න යෝන හුන්නේ එක තමමේ වැෑම මන්දිරේ හදේ ඔයා තියාලා ඇත්තරම මේක ලිරික්ස් පැත්තෙන් මං හිතන්න මේ වෙනකොට අවුට්පුට් එක මං හිතන්න සෑහෙන්න හොඳට ආව කියන එක මට තේරෙනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක. මොකද මේ සින්දුවේ මම අර කතා කරලා තියෙන ටොපික් එක ඒ කියන්නේ මේ ඉන්සිඩන්ට් එක ගොඩක් පුද්ගලිකව ඒක අත්විඳලා තියෙන කට්ටියගේ ප්‍රතිචාරය කියන්නේ මෙසේජස් වලින් පවා මට ගොඩක් අය එහෙම මෙසේජ් කළා. ඒ කියන්නේ මෙහෙම මෙහෙම වෙලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් මට ඇත්තරම මේ ටොපික් එක හරියටම එළියට දෙන්න තමයි ඕන උනේ. මොකද ඒක මං හිතන්නේ ගොඩක් ඒ අත්දැකීම විඳලා තියෙන අය ඉන්නවා මේ ලංකාවේ. ඉතින් මං හිතන්නේ නිර්මාණයක් වශයෙන් සෑහෙන දුරට සාර්ථකයි කියලා මන්දිරේ හදේ ගීතේ. හිත වැහියාවි යාලෙන් හිත වැහියාවි දැන් කල් නැරි හිනේ ආදෙන් මේ හිනේ ඇවේවි නම්. ඇත්තටම ගොඩක් සතුටුයි කියන්න. මං කලින් කිව්වා වගේ මේක ලංකාවේ සංගීතයට නවම් අලුත් අත්දැකීමක්. ලංකාවේ සංගීතර අලුත් අත්දැකීමක් මේ ගීතය. මොකද මේක ඇෆ්‍රොපොප් කියන සංගීත ශෛලයට අයත් ගීතයක් හින්දා ඇත්තම සතුටුයි. මම කරන්න ට්‍රයි කරපු වෙනස ලංකාවේ ඉන්ඩස්ට්‍රියක තුළ කරන්න මම ට්‍රයි කරපු වෙනස ලංකාවේ ප්‍රේක්ෂකයට බාරගත් ආදරෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ඉතාමත් ආදරයක් ලැබෙනවා මේ ගීතයට. ඉතින් කමෙන්ට්ස් කියවනකොට හරිම සතුටුයි. ඒ වගේම ශබ්දය පැත්තෙන් සවුන්ඩ් ක්වාලිටි එක පැත්තෙන් ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මම හිතනවා මම ට්‍රයි කරපු ක්වාලිටි එක ස්ටෑන්ඩඩ් එක මට මේ ගීතේ මට ගන්න පුළුවන් වුණා කියලා කරලා. ඉතින් ඇත්තටම සතුටුයි ලැබෙන කමෙන්ට්ස් ගැන. සියලුම ප්‍රේක්ෂක ආදරයට ඉතාමත් සතුටුයි. මන්දිරේ හදේ ඔයා තියාලා මං හිඳින්නදේ දෙනෙත් අයාලා දෙවුලු බෙසරා සොයනාමා
සිින්දුව කරද්දී ඇත්තරම සිදි කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඇත්තටම මේකේ අපිට දවසකින් කොහොමත් කරගන්න උමනාවක් තිබ්බා. එතනදී අංජලීගේ පැමිණීම තමයි ඇත්තටම පළවෙනි ප්‍රශ්නේ වෙලා තිබ්බේ. අංජලි කීයට එයිද කියලා. අංජලි ජයසිංහ තමයි මේකේ රඟපාන්නේ. එයා කීයට එයිද කියලා පොඩ්ඩ බයකින් හිටියේ, මේ කරගන්න පුළුවන් වෙයිද කියලා. ඊට පස්සේ තමයි අපේ මේකේ බිහයින්ද සීන්ස් කරේ ලක්ෂාන්ුවන් එයාගේ ගිම්බල් එක ඇදුනා. ඒක මුල වීඩියෝ එකට මම හදාගන්න හම්බුනේ නෑ. අවසාන වශයෙන් දින්නේ ඕකේ අපි අන්තිම ෂූට් එක කළා වාහනයක යන එකක්. ඇත්තට මේ වාහනේ ගියේ නෑ. මතක් කරන්න ඕනේ ඉරුෂ්ක බෝගඩව, එයා තමයි මේක ඩියෝපි කරේ. එයා දක්ෂ ලෙස මේක ඩියෝපි කළා. මේකදී ඉරුෂ්ක ටැන්ක් කරන්න ඕනේ එකට. එතනදී අපි වාහනේ යන එක ගැන, ඇත්තටම වාහනේ යන විදිහ අපිට පෙන්න ගන්න ඕනු කරාට වාහනේ යවන්න විදිහක් නැහැනේ. සංජුල තමයි ඒකට ලොකුම සපෝට් එකක් දුන්නේ. සංජුලයි මායි වාහනේ පුළුවන් තරම් යන විදිහට හෙල්ලුවයි කැබ් එක. ඇත්තටම දැන් සින්දු ෂූට් කරාට පස්සේ ඒ විෂුවල් එකත් එක්ක මට එදාම හිතුණා කොහොමත් මේ සින්දුව මේ වෛරල් යයි, මිනිස්සු කියන්නේ ප්‍රේක්ෂකයෝ ගොඩක් මේකට ආදරේ කරයි කියලා. ඒ වගේම එක හරි දැන් අපේ සොන් එක මේ දවස්වල වෛරල් යනවා, YouTube ට්‍රෙන්ඩින් යනවා. දැන් වියස් 1 මිලියන් පහු කළ මගහිතන්නේ 3 මිලියන්ස් වලට වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි, මොකද අපි මේක හරිම කැපවීමේ මහන්සි වෙලා හරියටම කරපු වැඩක්. ඒ වගේම දුලාන් අයියා, සංජල අයියා, ඉරුෂ්ක අයියා, ප්‍රවීණ අයියා, මේ හැමෝම අපි ඔක්කොම එකතු වෙලා හරිම ක්‍රමවත්ව කරපු, මහන්සි වෙලා කරපු ලස්සන වැඩක් මේක. ඒක හින්දා කියන්නේ අපි කොහොමත් අපිට හිතුණ මේ වැඩේ කරද්දි කොහොමත් අපේ සොන් එක ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරයෙන් වැළඳගයි කියලා. ඇත්තරම මේකේ මියුසික් වීඩියෝ එකේදී අමතක නොවන සිදුවීම තමයි අපි ඇත්තරම මේ ෂූට් එක දාගත්ත දවසට කලින් දවසේ තමයි අංජලි එන්නේ කොළඹ ඉඳලා මියුසික් වීඩියෝ එකට. හැබැයි එයා ෂූට් එකක ඉඳලා එන්නේ. ඉතින් එන්න පරක් වෙනවා ගොඩක්. අපි බලාපොරොත්තු වෙන වෙලාවට වැඩිය මං හිතන්නේ පැය කීපයක් මෙයා පරක් වෙලා තමයි නුවරට එන්නේ. පාන්දර මං හිතන්නේ 4ට විතර. ඉතින් අපි මේ ලොකු බයකින් හිටියා එයාට ලොකේෂන් එකට වෙලාවට එන්න පුළුවන් වේවිද කියලා. හැබැයි මං හිතන්නේ පැය දෙකක් විතර පරක් වෙලා තමයි වැඩේ පටන් ගත්තේ. හැබැයි අපි බලාපොරොත්තු වෙන විදියට ලස්සනට වැඩේ ඉවර කරගන්න පුළුවන්. සින්දුවේ අවුට්පුට් එක මේ වෙද්දිත් YouTube එකේ නම් ඕවර් 3 මිලියන් තියෙනවා. ඒක තවත් යනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ගොඩක් කට්ටිය කතා කරනවා මේ වගේ එකක් කරන්න පුළුවන්ද, මේ වගේම හදන්න පුළුවන්ද. ඒක අනිත් එක තමයි YouTube එකේ දැන් ගියත් ඒකෙන් බලන්න පුළුවන් කොහොමද මේ සිදුවීම් ටික තමන්ට ගලපගෙන තියෙන්නේ කියලා. ගොඩාක් ප්‍රතිචාර තියෙනවා මේක මටත් උනා, මේක මෙහෙමයි, මේක කොහොමද ගලපගත්තේ කියලා. ඒ වීඩියෝ එකයි ඒ වචනයි එක්ක කොහොමද ඒක තමන්ට උන දේවල් එක්ක කට්ටිය සසඳලා තියෙන්නේ කියලා. ඒක ඇත්තටම සතුටුයි එහෙම දකින්න ලැබෙන එක. ඒක ප්‍රායෝගිකව හැමෝටම අත්දැකලා තියෙනවා. මේ හිතේ තිබ්බ හැම දෙම එක ගානෙම නෑරම කියා ගන්න යෝන උනේ එක තම මේ වෑයම නිරේ හදේ ඔයා තියාලා ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගත්තොත්, ඒ කියන්නේ මම සිංහ කෙනෙක් විදිහට ඉස්සරහට නිර්මාණ වෙනවා, සහ රැප් ගායකෙක් විදිහට මේ වෙනකොට නිර්මාණ කීපයකට දායක වෙලා තිනවා. ඒවත් රිලීස් වෙන්න නියමිතයි. ඒ ටික තමයි මං හිතන්නේ පද රචනයේ පැත්තනොත් ගීත කීපයක් එළියට එන්න තියෙනවා. මම ඒ කියන්නේ අනිත් ආටිස්ට්ලට ලිරික්ස් කරපු ඒවා. ඉස්සරහට මේ වගේ අලුත්ම ගීත නිර්මාණ කීපයක් මගේ අතින් ප්‍රොඩියුස් වෙනවා. දැනටත් අපි කීපයකම වැඩ නිමා කරලා තියෙන්නේ. ඒ වගේ ආටිස්ට්ල කීප දෙනෙක්ගෙන් සොංග්ස් වගේ එන්න තියෙනවා මම ප්‍රොඩියුස් කරපු. ඒ වගේම දුලාන්ගේ මගේත් ගීතයක් ඉදිරියට එන්න තියෙනවා. ඉතින් මම අතරම් බලන්නේ රාමුවෙන් එපිට දෙයක් ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ වෙනසක් ඇති කරන්න. ඉතින්
බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. ඊළඟට දුලාන්ගේ දුලාන ආරක්ෂකම තව වීඩියෝයක් එන්න තියෙනවා. ඊට අමතර තව ශිල්පීන් දෙදෙනෙක්ගේ වීඩියෝ දෙකක් මේ විතරේ එන්න තියෙනවා. ඒකත් අපි කරගෙන යනවා. ඊට අමතර මේ දවස්වල අනුර ඒකනායකගේ ටෙලිඩ්‍රාම එකක මම නිෂ්පාදන කටයුතු කරනවා. නිෂ්පාදන කල්පනා කරන කටයුතු ඒව තමයි මේ දවස්වල ඉදිරියට එන්න තියෙන්නේ. මගේ ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත් මම මේ දවස්වල ටෙලිඩ්‍රාමාස් 3ක විතර ඉන්නවා. ඒ වගේම මම ප්ලෑන් කරන් ඉන්නවා මගේ අධ්‍යාපන කටයුතුත් මේ එක්කම කරගෙන යන්න. මම මියුසික් වීඩියෝස් වලට කියන්නේ මම ගොඩක් අඩුවෙන් කරලා තිබ්බේ. මම මේ මියුසික් වීඩියෝස් කරන්නේ නැහැ කියන මතය තමයි හිටියේ. හැබැයි දුලානයි ආරාධනා කරා සිංහවට පස්සේ මට ආසිතිලා මම ගියා. හැබැයි මේ වීඩියෝ කරාට පස්සේ මට ඇත්තටම ආසයි මේ වගේ තවත් නිර්මාණ වලට දායක වෙන්න. ඉතින් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ නිර්මාණයේ මන්දිරේ හදේ ගීතය සාර්ථක කරගන්න දායක වුණ හැමෝටම, ඔඩියෝ එක පැත්තෙන්, වීඩියෝ එක පැත්තෙන් සහ ඒ වගේම ප්‍රොමෝෂන්ස් පැත්තෙන් සහ මේ වෙනකොට සින්දු අහලා ඒගොල්ලන්ගේ ප්‍රතිචාර දක්වමින් පවතින මේ ප්‍රේක්ෂක පිරිසට බොහොම ස්තුතියි. ඉතින් හැමදාම මගේ නිර්මාණ රස විඳිනවට සහ හොඳ නරක කියනවට, ඉතින් ඉදිරියටත් ලස්සන නිර්මාණ ටිකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සහ කරමින් පවතිනවා. මම හිතන විදිහට අලුත් පරම්පරාවට, අලුත් දේවල් වලට සහ ගුණාත්මකින් යුතු දේවල් වලට තැන දෙන ප්‍රෝග්‍රෑම්යක්. ස්තුතියි බිලියන්ස් වියු ප්‍රෝග්‍රෑම් එකට අපිව අද සම්බන්ධ කරගත්තා. අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මුලින්ම මගේ බිරිඳට දිල්නී රුවන්තිකා. ඊට අමතරව විශේෂයෙන්ම දුලාන්ට දුලානුයි මායි සෑහෙන කාලයක් ගනුදෙනු කරලා තමයි මෙන්න මේ වගේ දේ තැනකට මේ විදිහට කරන්නේ. අපි දෙන්න 6 ඩිසයින්ස් ඉන් කියන නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරලා තියෙනවා. මියුසික් වීඩියෝස්, ප්‍රොඩක්ෂන්ස්, ඕඩියෝ ඩිස්ට්‍රිබියුෂන්ස් කියන හැම එකම අපි දැන් මේ වෙන විදිහට කරගෙන යනවා. ඊට අමතරව විශේෂයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ මගේ යාළු ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ගේ එතන තියෙන සපෝට් එක තමයි මට මේ රාජකාරී මට්ටමින් මේ කරගෙන යද්දී මේ වැඩවලට දායක වෙන්න තියෙන ලොකුම හයිය වුණේ. ඊට අමතරව පවුලේ සියදුරාණන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ සියතර මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. ස්තුති. අත්‍තරම සියත නාලිකාවට මම ස්තුතිවන්ත වෙනවා අපිට ආරාධනා කරාට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් හරි අඩුයි. ඒ කියන්නේ දෙයක් හොඳ දෙයක් අගයන ප්‍රෝග්‍රෑම්ස් අඩුයි. ඒ කියන්නේ අපේ හිතේ තියෙන දේවල් ඒ වගේම අපේ අත්දැකීම් මේ විදිහට බෙදා ගන්න අපිට හම්බෙච්ච එක ඇත්තටම වටිනවා. ඉතින් අපි හැමෝම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කරාට. මිලියන් වියස් ප්‍රෝග්‍රෑම් එකටත් බොහොම ස්තුතියි අපිව සම්බන්ධ කරගත්තට. ඉතින් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්, හොඳ නිර්මාණ අගයන. ඉතින් සියද ක්‍රූ එකටත් ස්තුති කරනවා මේ වෙලාවේ. ඒ වගේම අවසන් වශයෙන් ස්තුති කරන්න ඕනේ මගේ පවුලේ කට්ටියට, මගේ බිරිඳ, ඒ වගේම මාත් එක්ක වැඩ කරන මගේ මැනේජර් ප්‍රවීන්. එතකොට මාත් එක්ක මේ දක්වා වැඩ කරපු මියුසික් ප්‍රොඩියුසර්ස්ලා හැමෝම මතක් කරන්න ඕනේ සහ අපිත් එක්ක වීඩියෝ ප්‍රොඩක්ෂන් වලදී වැඩ කරන හැමෝම මතක් කරන්න ඕනේ. නම් වශයෙන් කිව්වොත් මම හිතන්නේ මග ඇරෙන්න පුළුවන්. ඒ හින්දා ඒ හැමෝටම බොහොම ස්තුති. ඉතින් ආයෙත් දවසක ලස්සන නිර්මාණයක් එක්ක හම්බෙමු. ජය වේවා හැමෝටම. හිත වැහි ආවි යාලෙන්, හිත වැහි ආවි දැන්, කල් නැරි හිනේ ආදෙන් මේ හිනේ ඇවේවි නම්. මන්දිරේ හදේ ඔයා තියාලා, මං හිඳින් ළඳේ දෙනෙත් අයාලා, දෙව්ලොවේ සරා සොයන අදමං හොඳ සිහියෙන් ඔව්, නමුදු වෙලා ඉන්න පිස්සෙක් පුර පොය තමවකයි මට ඔය නාවදාට හිස්නේ. චිත්‍රපට දර්ශන වගේ අපි දෙන්න මැවි දිස්වේ. හිඳවන්න බෑ හිත සිහියක,
ඔවක තම ප්‍රශ්නය නැහැ විනිශ්ෂ පෙම සුන්දරම වැරැද්ද නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත මිතුරු කමට එහා ගිය කැමැත්ත මොලෙට ඉන්නම නොදි හදයි කළ දෙරැත්ත ඔව් ගන්නන් කාලේ පසට ආයම යන්නම අපේ අවසන් බර හමුව දාඩම හිත තිබ හැම දේම එක ගානෙම නෑරම කිය ගන්න යෝන උනේ එක තම මේ වැෑම මන්දිරේ හදේ ඔයා තියාලා පාවියානම් මාගෙන් හිත පැරියාවී දැන් මල්වාරේ ආයේ ආදෙන් මෙහිනේ ඇගේ මාදැන් මන්දිරේ හදේ ඔයා තියාලා මං හිඳින්නදේ දෙනෙත් අයාලා දෙවුලුබේ සරා හැගුම් ඔයා නිසාම මන්දිරේ හදේ ඔයා තියාලා හිඳින්නදේ දෙනෙත් අයාලා දෙවුලුබේ සරා සොයා නාම නිවේ හැගුම් ඔයා නිසාම ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.